WPL තරගා වලියේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ නායිකාව ක්‍රීඩා කරනවා UP Warriors කණ්ඩායමට 11 වන තරගය පැවැත්තුනා RCB කණ්ඩායම සහ UP Warriors කණ්ඩායම අතර. ඉතින් පළවෙනි වටේ තරඟ 20ක් තමයි පැවැත්වීමට නියමිත වෙලා තියෙන්නේ. ඒකෙන් දැන් 11ක් අවසන් වෙනවා අවසාන මොහොතේදී. UP Warriors කණ්ඩායම නැත්නම් චමරිලාගේ කණ්ඩායම පරාජයට පත් වෙනවා ලකුණු 23කින්. දැවැන්ත ලකුණු 198ක් ගැහුවා කඩුළු 3කට RCB. පිළිතුරු වශයෙන් 175ක් හැබැයි ගැහුවා. මෙතන තියෙන විශේෂම සිදුවීම තමයි නැත්නම් ලෝකේ නැවතත් අවධානය යොමු වෙන සිදුවීමක් සිද්ධ වෙනවායි තමයි චමරි අතපත්තුගේ දෙවියන්. 7 වන පන්දුවාරයේ 3 වන පන්දුවට තමයි චමරි දෙවියන්නේ. අතරම දෙවියනවා කියලා කිව්වට ඒක දෙවියාමක් කියලා පිළිගන්න ටිකක් අපට අමාරුයි. පන්දු යවන්නිය අතරම ලෙග් බ්‍රේක් පන්දු යවන්නියක් විදිහට තමයි ඒක පන්දුව යැව්වේ. අපට පුනරූපණවල පෙනෙන්නටත් තිබෙනවා. මොකද ඒක DRS නැත්නම් රිවිව් කරා ඉල්ලීම විනිසුරු විසින් ලබා දුන්නේ නෑ ඒක දෙවියාමක් විදිහට. ඊට පස්සේ අපි දන්නවා මේ හොක්කයි ප්‍රශ්නේ නැත්නම් දැන් PSL තරඟාවලියේ දැනට දින කිහිපයකට කලින් ඒ හොක්කයි බලධාරීන් නැත්නම් මේ DRS බලධාරීන් විසින් කනගාටුව ප්‍රකාශ කරලා ලිපියකුත් එවලා තිබ්බා. හැබැයි කණ්ඩායම පරාජයට පත් වුණා අදාළ අසාධාරණ තීරණය ආපු. ඒ කියන්නේ යන පැත්තට නෙමෙයි පන්දු යන්නේ අනිත් පැත්තට පන්දුව ගිහලා දෙවියාමක් වාර්තා වෙන්නට පුළුවන්. ඒ වැනි සිදුවීමක් තමයි මෙතන වෙන්නේ. හැබැයි PSL තරඟාවලිය මට මතක විදිහට දෙවියාමක් ලබා දීපු එක නොදෙවියාමක් විදිහට අනිත් පැත්තට පන්දුව ගියා. හැබැයි මේකේ නොදෙවීමක් ලබා දීපු එක අනිත් පැත්තට තමයි පන්දුව යන්නේ කඩුල්ල දෙසට. ඉතින් පැහැදිලිවම රූපවාහිනී විකාශනයේ පේන්න තිනවා. ඒ කියන්නේ අර පන්දුවේ මාබත බලපුවම ඩීවියේෂන් එක තියෙන්නේ කඩුල්ලෙන් එළියට. නැත්නම් ලෙග් බ්‍රේක් පන්දුවක් විදිහට තමයි අපිට පැහැදිලිවම රූපවාහිනී විකාශයේ පේන්න තියෙන්නේ. හැබැයි මේක හොකයි දාලා ඉවරලා බෝල් ට්‍රැකින් සිස්ටම් එකේ බලනකොට පන්දුව ගුග්ලියක් විදිහට නැත්නම් අනිත් පැත්තට යන පන්දුවක් විදිහට තමයි කෙලිම මිඩල් ස්ටම්ප් එක දෙසට යනවා. ඒක අනිවාර්යයෙන්ම අඩුම තරමේ ලෙග් ස්ටම්ප් එකේවත් වදින්න ඕන. එහෙම නැත්නම් එතනින් එළියට යන්න ඕනි සාමාන්‍යයෙන් අපිට පේන විදිහට. එහෙම වෙන්නේ නැතුව ප්‍රතිවිරුද්ධ දිශාවට පන්දුව ගිහිල්ලා ඉතින් කරගන්න දෙයක් නැහැ. දැනට මේ එහෙම රිවිව් එකක් පැහැදිලිව ඇස්පනා පිට වැරදුනා පේනුනහම නැවත අපට ඉල්ලීමක් කරන්න හරි නැත්නම් ඒක මොකක් හරි වැරදීමක් කියලා මිනිසුරු වරුන්ට ඉල්ලපුවාම ඒක නැවත සලකා බැලීමක් කරන්න හරි එහෙම සිස්ටම් එකක් නැහැ. එතකොට මේ TV ඩිරෙක්ටර් අතේ තමයි මේ වැඩේ තියෙන්නේ. ඔහු කිව්වොත් ඔහුගේ පුනරූපණවල ඔහු පෙන්නුවත් මේක දෙවියාමක් කියලා අවසානයේදී පිළිගන්නට වෙනවා. ඉතින් මේකත් එක්ක දැන් ලෝකයේ සමාජ මාධ්‍යවල ඉන්දියානුවන් පවා කතා කරන දෙයක් බවට පත් වෙලා තිනවා. මෙහෙම ගියොත් එහෙම මේ DRS සිස්ටම් එක අපේ ප්‍රේක්ෂකයන් ලෝකය පිළිගන්නේ නැති මට්ටමට එන්නට පුළුවන්. ඉතින් මෙහෙම සැලැස්මක් තියෙනවද කියලා අපිට හිතා ගන්නට බෑ. මේ මෑත කාලෙදී තමයි දැන් මේ ළඟ ළඟ මේක වෙන්නේ. සැලැස්මක් තියෙනවද දන්නේ නෑ. මේක මේ ක්‍රිකට් ශාස්ත්‍රයෙන් ඉවත් කරලා දාන්න. නැත්නම් මේ වගේ දේවල් වෙන්නට විදිහක් නෑ ළඟ ළඟ. පැහැදිලිවම වම් අතට යන පන්දුව දකුණු අතට හැරිලා කඩුල්ලේ වදින්නට විදිහක් නෑ. ඒක අනිවාර්යයෙන්ම බොරුවක්. නැත්නම් ඒක අනිවාර්යයෙන්ම පේනවා මොකක් හරි වැරද්දක් තියෙනවා කියලා. ඉතින් චමරි අතපත්තු පිළිගන්නට ඒ තීරණය කැමති වුණේ නැහැ. ඉතින් විරෝධත්වය පළ කරා කියලා පළක් වුණේ නැහැ. අන්තිමට ක්‍රීඩාගාරයට ගිහිල්ලා පුහුණුකරුවන් සමග කතා කරනවා අපි දැක්කා. පළක් වුණේ නැහැ. ඒතොර නායිකාව ක්‍රීඩා පිටියේ හිටියා හීලි කෑ ගසමින් යම් යම් ප්‍රතිචාර දක්වනවා අපි දැක්කා පිටිය මැද. නමුත් පළක් වුණේ නැහැ. විනිසුරුවරුන්ට කිව්වා කියලා පළක් වුණේ නැහැ. අවසාන තීරණය ලැබිලා ඉවරයි. ඉතින් අවසානයේදී ලකුණු 23ක පරාජයක් තමයි හිමි වුණේ. ඇතරම චමරි හිටියා නම් ඒ 23 අනිවාර්යෙන් ගහන්නත් තිබ්බා. තාම වැදගත් තරගයක් මේක. මොකද චමරිලා අංක 3 හිටියේ, RCB හිටියා අංක 4. දැන් අවසානයේදී ඒ තරගේ පරාජයට පත්වීමත් එක්ක ප්‍රසාද ලකුණු 6 බැගින් ඔවුන්ට ලැබිලා චමරිලා 4 බැගින් ලැබිලා පහළට වැටුණා. චමරි පන්දු 8 කරලා ලකුණු 8ක් තමයි ලබා ගත්තේ 4 පාරවල් දෙකක් සමගින්. ඉතින් මේ 4 පාරවල් දෙකක් එමෙ එල්ල කරගෙන එනකොට තමයි මේක වුණේ. ඉතින් පැහැදිලිවම ලෝකයේ නැවතත් කතාබහට ලක් වෙන සිද්ධියක් බවට මේක පත් වෙලා තියෙනවා. ඇතරම මේ DRS නැත්නම් රිවිව් සිස්ටම් එක නැත්නම් මේ බෝල් ට්‍රැකින් සිස්ටම් එක හෝකයි මොකක් හරි මේ නමක් කියන්න පුළුවන්. මේක මොකද්ද මේ වෙන්නේ කියලා අපිට හිතා ගන්නට බෑ. මේක හිතාමතාම මේකේ තියෙන විශ්වාසනීයත්වය නැති කරන්නට කවුරු හරි සෙට් එකක් එකතු වෙලා ගේමක් දෙනවද මේක සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් කරන්න? නැත්නම් මේ වගේ දේවල් වෙන්නේ කොහොමද? නැත්නම් ගොඩක් කට්ටිය අදහස් දක්වලා තියෙනවා මේක ෆික්සින් එකක් කියලා. ඔහෙම වෙන්නත් පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම්
පනා අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන එක පැහැදිලි. එතකොට අපි කලිනුත් කතා කරලා තියෙනවා මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩිකාවන්ට ලැබෙන දඬුවම් නැත්නම් මේ ප්‍රතිචාර දක්වපම ලැබෙන දඬුවම් මේ ටීවී කණ්ඩායමට එතකොට ඒ බලධාරීන්ට එතකොට අනිකුත් කට්ටියට නැද්ද කියන එක දැන් මෙතන පැහැදිලිවම ඇස්පනා පිට තීරණ වෙනස් කරලා තියෙනවා. එතකොට මේ තීරණය වෙනස් කරපු මිනිසුන්ට හරිනම් දැඩි දඬුවම් දෙන්නට ඕනි. මෙහෙම ඇස්පනා පිට ක්‍රිකට් ක්‍රීඩාවේ විශ්වාසනීයත්වය බිමට හැල්ලා පහත හැල්ලා පාගලා දානවට ඇත්තටම දැඩි දඬුවම් ලැබෙන්න ඕනේ. ඉතින් විචාරකයන්ට කට උතර නැති වුණා කියන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුණා. ඉතින් කරගන්න දෙයක් නැහැ මේ වගේ සිදුවීම් සිද්ධ වෙනකොට අවසානයේදී ඇත්තටම ජයග්‍රහණය ලැබුණේ RCB කාන්තා කණ්ඩායමට. ඔවුන් නොසිතූ පරිදි ඔවුන්ට කඩුල්ලක් ආවා. ඒකේ වාසිය දිගටම ගිහිල්ලා අවසානයේදී ඔවුන්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් ඉතාම අසාධාරණ තරගයක් විදිහට අපට සලකන්නට පුළුවන්. ඉන්න හොඳම ප්‍රතිකාරණියක් අංක 3. ඇයි ඒ කඩුල්ල තමයි ගියේ ඊට පස්සේ කණ්ඩායම වැටුණා වගේත් අපට පේන්නට තිබ්බා. ඉතින් ඉතාමත් දුර්වල පහත් මට්ටමේ තීරණයක් විදිහට මේක කියන්නට පුළුවන්. ඉතින් වැඩි දුර තොරතුරු ඉදිරියේදී වාර්තා වෙයි. අපි බලමු එතකොට මොකද මේ සම්බන්ධයෙන් ලෝකයේ මතය මොකක්ද කියන එක අපි බලමු. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.